සන්දාවක් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම. ඇත්තටම අද මම මේ වීඩියෝ එකේ නැහැ. මොකද මේ මම හදිස්සියෙන්ම ආවේ අපේ මේ කැමරා ශිල්පියෙක්වත් මට එක්කන් එන්න බැරුව. මොකද රටේ ඇති වෙලා තියෙන මේ උණුසුම් තත්ත්වයත් එක්ක අපිත් එක්ක ඉන්නවා. මේ කොවිඩ් වෛරසයේ පැතිරීමෙන් අනතුරුව ලංකාවේ වගේම ලෝකෙ වටේම ලෙඩ්ඩු රාශියක් සනීප කරපු අපේ අමිල සංජීව වෙද මහත්තයා. ඉතින් මට දැන් මේ දවස්වලත් පිටරටවල් වලින් මේ බෙහෙත් එක එවන්න කියලා හැමතිස්සම කියනවා. මම ඒගොල්ලන්ට යවලා තියෙනවා බෙහෙත් එක. ඉතින් වෙද මහත්තයා දැන් මොකද වෙන්නේ මේ මේ තත්ත්වෙත් එක්ක? මොකද්ද ජනතාවට දැන් රටේ ඇති වෙලා තියෙන ඉතාමත් මොනුසුම් තත්ත්වයක්? රට ලොක්ඩවුන් වෙන්නේ කියලා කට කතා යනවා. වයිබෝන් හැමෝටම විශේෂයෙන් කියනවා ඩිලාන් මේ අවස්ථාව මේ රටේ තුන්වෙනි රැල්ල ඇවිල්ලි ඉවරයි. මේ ඇවිල්ලා තියෙන ප්‍රධාන හේතුව තමයි එකක් තමයි මේ රටේ කොවිඩ් කියන එක අපිට නවත්තන්න පුළුවන් නවත්තන්න පුළුවන් වුණාට මේ රටේ කිසිම අපේ රාජ්‍ය ආයතනයක කිසිම අපිට සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. පළවෙනි රැල්ල සහ දෙවෙනි රැල්ල සියරුනේ මේ රැල්ලවල අපි නැවැත්තුවා. අපි කියන්නේ මම නැවැත්තුවා. මගේ බෙහෙත් තමයි වැඩිම ප්‍රමාණයක් මේ රටේ 115 රදී පිරිසකට දුන්නේ. දීලා ඒක මේවා සියලු දේ සාක්ෂි ඇතුව. දීලා මේ සියලුම රාජ්‍ය ආයතනවල ජනාධිපති ආරක්ෂක අංශ ඉඳන් පල්ලෙහාට එන මේ සියලුම බන්ධනාගාරවලට දුන්නේ මගේ බෙහෙත් එක. දීලා මේ සියලු රැල්වල මම නැවැත්තුවා. මේ බෙහෙත් සියලු මම දැන් පිටරට ආයේ තමයි වැඩිපුරම ඔබතුමාගේ මේ බෙහෙත් මම ඩිලන් මම දුන්නේ සලිවල් රෙමේ. මගේ කසාය සම්පූර්ණ මම දුන්නේ මම මිනිසුන්ට හදා. ඊළඟට මම මේ දෙවෙනි රැල්ල සහ පළවෙනි රැල්ල සහ දෙවෙනි රැල්ල මේ සියලු දේට මම බෙහෙත් දීලා ඒත් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. දැන් තුන්වෙනි රැල්ල ඇවිල්ලා තියෙනවා. දැන් අවස්ථාවේදී එකම දේ තමයි මගේ මම මේ හදලා තියෙනවා පැණි එකක්. මේ පැණි එකෙන් තමයි මම මේ ප්‍රධාන රැල්ල වලම නැවතුනේ. මිනිසුන් මම මේකෙන් කොවිඩ් කියන එකෙන් පරිස්සම් වෙන්න ඕන නිසා මම මිනිසුන්ට කිව්වා මේ බෙහෙත් මේ කසාය වට්ටෝර බීලා මේකෙන් පරිස්සම් වෙන්න කියලා. ඒතර මේ කොවිඩ් හැදිච්ච කට්ටියත් එක්ක ඉන්න සහ හැදිච්ච අයව දවස් දෙකෙන් නෙගටිව් කරන්න පුළුවන් පැණිය මම හදලා තියෙනවා. මේක අපේ සිංගල් බෙදකමේදී පැණි. ඒ කියන්නේ මහත්තයා මේ පැණි එක බිව්වම දවස් කීයකින් සනීප වෙනවද? දවස් දෙකෙන් නෙගටිව් වෙනවා. ඒක රිපෝට් කරන් බලනවා. සීරම ලිඛිත සාක්ෂි දෙනවා. ඒ කියන්නේ අර කැස්ස ගතිය මේ උගුරේ ගතිය ඔක්කොම නැති වෙනවා දවස් දෙකෙන්. කොවිඩ් හැදිච්ච කෙනෙක් නම් පැණි එකයි ගුලි වර්ග ටිකයි තව උණක් තිබුණ තුනට වෙනම පැණි එකක් තියෙනවා. අන්න ඒ ටික බිව්වම හොඳටම වැඩි. සීරම දේවල් ඒ සීරම රෝග ලක්ෂණ යනවා දවස් දෙකෙන්. හැදිච්ච කෙනෙකුට පැණි විතර බිව්වම මදිද? පැණි විතර බීලා මදි. ලංකාවේ කෙනෙක් නිසා ඒ කියන්නේ තව ඒ කියන්නේ මේ තියෙන දේශකුණියත් එක්ක මේ තව එන්න පුළුවන් රෝග ලක්ෂණ නිසා ඒකත් එක්ක මම අර තව බෙහෙත් තුනක් දෙනවා. ඒ කියන්නේ ආයේ යථා කාලෙදී හැදින් නැති වෙන්නත් එක්ක දැන් අපි මෙච්චර මේ රටේ මේ අවස්ථා තුනකදී මේ දැන් බෙහෙත් දීලා තියෙනවා. ඒත් කිසිම මේ රාජ්‍ය ආයතනකින් අපිට අවසරයක් ලැබුණේ නැහැ. හැබැයි මේ රටේ ව්‍යාජව ගොඩාක් කටේ මේ බෙහෙත් විකුණනවා. මේ අපේ මේ බෙහෙත් විකුණනවා. මම කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ ඩිලාන් එක්ක සම්බන්ධ වෙලා මේ බෙහෙත් ටික හැමෝටම ගන්න පුළුවන්. දවස් දෙකෙන් ඔයාලට නෙගටිව් වෙන්න පුළුවන්. බය වෙන්න එපා කොරෝනා කියන රෝගෙට. ජනාධිපති ආරක්ෂක අංශයේ සිට පල්ලෙහා මට්ටමේ එන බන්ධනාගාර වලට පවා මේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට දුන්නේ මගේ බෙහෙත් එක. ඒක තමයි මේ රැල්වල් සම්පූර්ණ හොඳ කරේ. පැණි එකක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පැණි එකෙන් තමයි තවස් එකේ නෙගටිව් වෙන්නේ. ඕනම හැදිච්ච කෙනෙක් ඉන්නත් පුළුවන්. IDH එකෙත් ගිහිල්ලා මේ බෙහෙත් එක බීලා ඉඳලා තියෙනවා. මේ හැදිලා තවස් එකෙන් හොඳ වෙලා තියෙනවා. ඒවල සීලුව ලිඛිත සාක්ෂි දිනවා. ඉතින් මම කියන්නේ හැමෝටම මේක අරන් බොන්න. කොවිඩ් කියන එකට බය වෙන්න එපා. එකම දේ තමයි මේක පැතිරෙන එක සම්පූර්ණ නවත්තන්න පුළුවන්. අපිට බාර දෙන්න අපිට රට බාර දෙන්න දවස් 6කට සම්පූර්ණ මේ ලංකාව දින කොවිඩ් රැල්ල නවත්තලා පෙන්නන්න. එකම දේ තමයි අපිට මොන දේ වුණත් අපිට බෙහෙත් තියෙනවා. අපිට බෙහෙත් නැත්තේ නැහැ. සීරෝ දෙයට බෙහෙත් තියෙනවා ඩිලාන්. මම කියන්නේ කසාය වට්ටෝර බොන්න. යකිනාරංකොල වෙරිවැල්ගට කොත්තමල්ලි අමෙන්ගුරු සුදුළු වුණු පාවට්ට වල්බින්කෝම කියන කිරාත වලට බිලිදළු. ඔය වර්ග 9 අරගෙන මේක මිර මිට අරගෙන මේක හොඳට දාන්න මුට්ටියකට දාලා කොත්තමල්ලි ටික බෙදලා ගන්න. මුට්ටියකට දාලා වතුර අනුකෝප දාන්න. සාමාන්‍යයෙන් වතුර බෝතල් 10ක් දාලා පහකට හින්දන්න. හින්දලා මේක උදේ හවස අනුකෝපේ ගන්න බොන්න. ඊට අමතරව මේ අපි ගාව හදලා දෙනවා පැණි එකක්. මේ පැණි එකෙන් තේහෙනි දෙක ගාන දවස් තුන් පාර බොන්න කැම්පස් පස්සේ කොවිඩ් ආයේ හැදින්නේ හැදෙන්නෙත් නැහැ. හැදිච්ච කටියත් එක්ක ඉන්නත් පුළුවන්. කිසිම බයක් නැහැ. මෙතන මහත්තයා මේ පැණි එක මේ කිරි බොන ළමයින්ට බොන්න එපා හරි මක් හරි කියලා දීලා මට. සාමාන්‍යයෙන් අවුරුදු 3 දරුවන්ට දෙන්න එපා. ඒ කියන්නේ අවුරුදු 3න් පස්සේ අවුරුදු 5න් පස්සේ දරුවන්ට දෙන්න. දැන් අවුරුදු මාස අවුරුදු 3න් පස්සේ දෙන්න ඕනේ බෙහෙත. මාසෙකේ සිට සාමාන්‍යයෙන් අවුරුදු 2.5 3ක් විතර දරුවන්ට කිරි දෙනවනේ. ඔව්. ඒතර අම්මලා එක බොනවනේ බීලා දරුවන්ට කිරි දෙනවනේ. ඒක නිසා මේ දරුවන්ට දෙන්න පොඩි දරුවන්ට දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මාස 9 දරුවන්ටත් මම දීලා තියෙනවා මේක. මේ දරුවන්ගේ සම්පූර්ණ තියෙන උණගතිය සහ සෙමගතිය මේ පැය 6-7ක් ඇතුළත සම්පූර්ණ නැති වෙලා යනවා. ඉතින් මේක බයක් නැතුව දෙන්න පුළුවන්. කිසිම පොඩි අයට කොච්චර බොන්න ඕනේද අවුරුදු 3න් උඩ කට්ටිය? අවුරුදු 3න් උඩට සාමාන්‍යයෙන් තේ හැඳක් දෙන්න. තේ හැඳක් කැමෙන් පස්සේ. කැමෙන් පස්සේ දෙන්න තේ හැඳක්. දවසට තේ හැඳ දුන්නාම ප්‍රමාණවත් වැඩි හිටියෙක් නම් අනිවාර්යෙන් දවසට තේ හැඳි දෙක ගන්න. 6ක්. 6ක්. මේ සැහැඳි 3ක්. තේ හැඳි 6ක් බොන්න ඕනේ.
මේක බොන්න ඉතින් කිසිපාෂයන් නැහැ කොවිඩ් කියන එක බය වෙන්න හේතුවක් නෙවෙයි දැන් මේ මගෙන් අහනවා ගොඩක් අය දවස් 6 බීලා ඉවරනට පස්සේ ඇද්ද කියලා අපෝ බොන්න ඕනේ නැද්ද කියලා දවස් 6ක් බීලා ඊට පස්සේ ආයෙ අපි දවස් 3ක් නවත්තලා ඉඳලා දවස් 3කින් පටන් ගන්න ඕනේ දවස් 3කින් පටන් ගෙන ආයෙ දවස් 3ක් බීලා සතියකට තුන් පාරක් බීවන ප්‍රමාණවත් මම කියන්නේ ඒ අතරතුර අර පසාය වුණා පසායකේ සම්පූර්ණ අර්සස් රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් තියෙනවා නම් ඒක එක්කම් තියෙනවා නම් සෙමගතිය තියෙනවා නම් මේ සියලු දේවල් පසාය වටවලු වෙන්නේ නැතුව යනවා මේ පැණි එක ඕනම විසකට කොවිඩ් හා ඕනම විසකට භාවිත කරන්න පුළුවන්. ඉතින් ආයේ කවදාවත් කොවිඩ් හැදින්නේත් නැමෙ පැණි බිව කියලා. එහෙම හැදිලත් නැහැ මෙච්චර කාලෙන් අවුරුදු ලක්ෂ 15කට විසකට බෙහෙත් දීලා තියෙනවා. ඉතලට ජර්මනිය ඊට පස්සේ ඉතාලිය ඉතාලිය සම්පූර්ණයෙන්ම මගේ බෙහෙත් එකෙන් නැවතුනේ. එංගලන්තය ඇමරිකාව මේ සියලුම තැන් වලින් මගේ බෙහෙත් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ බෙහෙත් බීලා කිසි කෙනෙකුට හැදිලා නැහැ අද වෙනතුරු මේ සියලු සාක්ෂි දින මං ගාව. හරිද? මෙච්චර සාක්ෂි තියෙද්දි තමයි මම මේ හැමදේම මම මේ සාක්ෂිත කතා කරන්නේ. ඒත් මේ රටේ ඉන්න කිසිම බලධාරියෙක් අපිට මේකට සහයෝගයක් ලබා දෙලා නැහැ. හැබැයි සහයෝගය ලබා දුන්න නැතත් අපේ මිනිස්සු වෙනින් මගේ මිනිස්සු වෙනින් මම මේ වැඩේ කරන් යනවා. ඉතින් මං කියන්නේ හැමෝටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න, ඩිලාන් එක්ක සම්බන්ධ වෙන්න, සම්බන්ධ වෙලා මේ බෙහෙත් එක ගන්න බොන්න බීලා ඔයාලගේ නිරෝගීතාවය ගැන හිතන්න.